සම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අයිබෝවන් මේ සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත බුද්ධාංශ නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ රිය අනතුර සිදු කළ නීති ශිෂ්‍යයා දින 4ක් රක්ෂිත බන්ධනාගාරයට මෙරට සමස්ත කොරෝනා සාධිතයින් සංඛ්‍යාව 1889 දක්වා ඉහළට පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 1287 දක්වාත් ඉහළයයි උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දින සංශෝධනය කිරීමට රජයේ අවධානය ලංකාගම කිතුල් කර්මාන්තී ඉරනම ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත බුද්ධාංශ නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ රිය අනතුර සිදු කළ නීති ශිෂ්‍යයා අද සිට තවත් දින 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඉක්ොත් 11 වෙනිදා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේදී බීමත් රිය පදවා පොලිස් බුද්ධ නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිටිය සම්බන්ධයෙන් අතරඟුට ගන්නාලද නීති ශිෂ්‍යයෙකු බව කියන තරින්ද රත්වත්තන මහතා අද සිට දින 4ක් එනම් එළඹෙන දාන මෝඩදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතුරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් මහතා නියෝග කළා. එම පැමිණිල්ල අද කැඳපුණු ලැබුව අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සකකඩු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණිය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ප්‍රකාශ කළා. අනතුරු සිදු වූ ප්‍රදේශයේ CCTV දර්ශන ලබාගෙන මෙම අනතුරු සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු අධිකරණින් ඉල්ලීමක් කළා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙය හිතාමතා සිදු කළ අපරාධයක් නොවන බවත් රිය අනතුරක් පමණක් බවත් සඳහන් කළා. කෙසේ වෙතත් අනතුරට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණ කිටු කිරීමට තම සේවාදායකයා සූදානම් සිටින බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන දාන මෝඩදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. ඒ දින සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ. මෙසේ රියනතුරකින් මේගිය මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඉක්ොත් 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ සේවකීන්ට ගෙවීමට තිබූ රුපියල් 179ක් වටිනා අතිකාල මුදල් පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් කොල්ලකා ත්‍රිරෝද රථයකින් පලා යන අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථය ලුහුබෙඳ ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිලධාරියායි. එළබෙන අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දින මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතයි. මේ අතර මැතිවරණය සඳහා අදාළ දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිතයි. හෙට පෙරවරුවේ රාජකීය පිහිටි මැතිවරණ මාලිකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමෙන් අනතුරුව තැපැල් ඡන්දය භාවිතාකරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන අතර ඉක්ොත් දිනයන්හි පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය ප්‍රකාශය කරන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මෙම පෙරහුරු මැතිවරණය ඊයේ සහ ඉක්ොත් 13 වෙනිදා යන දිනයන්වලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. මුඛ ආවරණ පැලඳීම, අත්සේදීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම, එමෙන්ම ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඡන්ද දායකයා විසින් පෑනක් හෝ පැන්සලක් රැගෙන යෑම යන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. මෙතර ලැබෙන අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මෙවන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළා. ඒ අතරින් අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්වල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ඊයේ දින බාර දී තිබෙනවා. එමෙන්ම අද දිනේදීද යාපනය සහ කිලිනොච්චු යන දිස්ත්‍රික්කයන්හි
චන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරතීමට නියමිත බවයි ගංගානි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර හෙට දිනේදීද මාතර රත්නපුර යන දිස්ත්‍රික්කයන්වල චන්ද පත්‍රිකා භාරතීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තු මහමැතිවරණ පනතට අනුව අත්පත්‍රිකා ප්‍රදර්ශන පත්‍ර දැන්වීම් කළ චිත්‍ර දැන්වීම් අපේක්ෂකයෙකුගේ ඡායාරූපයක් සලකුණක් කොඩියක් යන ආදිය ප්‍රදර්ශනය කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පෙන්වා දුන්නා. එමෙන්ම එවන්නක් වාහනයක ප්‍රදර්ශනය කරන්නේ නම් එම වාහනයේ හිමිතැනත්තාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. මේ අතර නව රෝගීන් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1889ක් දක්වා ඉහළ ගියා. ඊ දිනේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 5 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින හඳුනාගත් පුද්ගලයන් 5 දෙනා නාවික හමුදා සමාජිකයන් බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ. එයනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1889ක් දක්වා ඉහළ ගියා. මෙවන විට පුද්ගලයන් 591 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1287 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහි සටනින් පළමු ජය ලැබූ බව ප්‍රංශය පවසනවා. ජනාධිපති එමානුවෙල් මැක්රන් පවසන්නේ මේ හේතුවෙන් අද සිට මෙතෙක් පනවා තිබූ දැඩි සීමා රැසක් ලිහිල් කරන බවයි. ඒ අනුව රට පුරාම ඇති සියලු අවන්හල් සහ ආපන ශාලා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමටයි අවසර ලබා දී ඇතේ. යුරෝපයේ සසු රටවලට සංචාරය කිරීමේ අවස්ථා ප්‍රංශ වැසියන්ට අද සිට උදා වෙනවා. එමෙන්ම විශ්‍රාමික නිවාසවල සිටින තම පවුලේ සමාජිකයන් මුණ ගැසීමටද ඔවුන්ට අද සිට අවස්ථාව උදාවන්නේ මාස ගණනාවකට පසුවයි. ප්‍රංශයේ පාසල්ද ජූනි 22 වනදා සිට නැවත විවෘත කිරීමටයි ප්‍රංශය අවධානය යොමු වී ඇත්තේ. ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවලද අද සිට සිය දේශ සීමා විවෘත කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා වෛරසයේ යලි මතුවීමේ අවදානම කිසිසේත්ම අඩුවී නොමැති බවයි. ලොව පුරා දත්ත සැලසීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන මුල් රටවල් අතර සිටි ප්‍රංශය දැන් සිටින්නේ එහි 13 වන ස්ථානයේ. කෙසේ වෙතත් මෙවැනි විට ඉන්දියාවේ මෙන්ම ලතින් ඇමරිකානු රටවල තවදුරටත් කොරෝනා වෛරසය සීක්‍රින් පැතිර යන තත්ත්වයක් පෙන්눔 කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවේ තත්ත්වයේද මෙතෙක් වෙනස් වී නැහැ. සැප්තැම්බර් මාස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග දිනයන් යලි සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ අකුරැස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දරුවෝ ඉස්කෝලේක දරුවෝ පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවෝ කණ්ඩායම මට කතා කරලා මොකද කිව්වේ සර් උසස් පෙළ විභාගයේ දීලා තියෙන දිනේ සැප්තැම්බර් 7 අපිට කල්මදි බැලන්ස් එක මේක වෙනස් කරන්න තව අඩු ගන්න සති 3ක් විතර අපිට දෙන්න බැහැ මේ දරුවෝ ආනන්ද විද්‍යාලේ දරුවෝ කණ්ඩායම මම පුතාල පළවෙනි වතාවට කරන අය ඔය පළවෙනි වතාවට කරන අය අපි කාගෙත් මේක ඉල්ලීම සර් Facebook එකට අපි බලලා දාලා දුන්නා මම වාට නැගලා ඉස්සෙල්ලාම කිව්වේ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා කරුණා කරලා මේ ගැන බලලා දරුවන් ඇත්තටම කල් මදිද වෙලාව මදිද ආවරණය කරන්න කියන එක මට දින 4ක් 5ක් ඇතුළත දෙන්න. දරුවෝ කියනවා එසම් මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ආකාරයට. මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කාර්යය අපි දෙක බලනවා. අපි තීන්දුවක් ගන්න කොටාවේ ජනාධිපතිතුමා. මහින්ද අගමැතිතුමා දරුවන්ට අදාළ ඕනම කාර්යය. තීන්දුවක් ගන්න දරුවන්ගේ පැත්තෙන් ඉඳලා විසක්කා කිසිදු අරමුණක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ සමාජිකයන් අතර ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රන්තුංග මහතා පවසනවා. බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ නව සංවිධායක ධනවර්ධන ගුරුකේ මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන් දෙක්වී සිටියා. අපිලව
මම කාටවත් මොකුත් කියන්නේ නැහැ මට දබර කරගන්න අවශ්‍යතාවයක් නැහැ ඒතෝ ඒ පැත්තත් අපිත් එක්ක එකට හිටපු කට්ටිය හැබැයි පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල මම කරගෙන යන්නේ මම අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටි එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ඉතින් එහෙම කරද්දි මට එක්සත් ජාතික පක්ෂයට පයින් ගහලා කොහොමවත් යන්න බෑ අපි කවුරුත් මනාපීල්ලගෙන දුවන්නේ නැහැ අපි හදන්නේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම අලියා කියන පක්ෂය අපි හදනවා හුඟක් කුණු ගිහිල්ලා තියෙනවා හොඳ මිනිස්සුත් ගිහිල්ලා තියෙනවා ඉදිරියේදී හොඳ කට්ටිය එනවා නම් එයි හැබැයි අපි ඡන්දයකට ලෑස්ති අපි යන්නේ පරදින්න නෙමෙයි අපි යන්නේ දිනන්න අපි දෙවෙනියා වෙන්න නෙමෙයි යන්නේ පළවෙනියා වෙන්න යන්නේ ඡන්ද කල් දාන්න කිසිම වුණාවක් නැහැ නමුත් මේ තියෙන වාතාවරණය අනුව අපි බැලුවේ ජනතාවට අහිතකරයක් වේද කියලා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මම හිතන්නේ මේ මැතිවන්නේ බලාපොරොත්තු නැහැ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ මේ තියෙන කරදර වල ආර්ථික ප්‍රශ්න වලට යම්කිසි විසඳුමක් ලබා දෙයිද ඉතින් මම හිතන්නේ ආණ්ඩුව මීටත් වඩා ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්නට යම්කිසි වැඩකටයුතු ටිකක් කරන්නට වෙනවා මැතිවන්නේක් පිටිපස්සේ දුවන්නේ නැතුව බොහොම සුළු පිරිසකට ආරාධනා කළේ නමුත් බියගම ජනතාව එදා එක්සත් ජාතික පක්ෂයට තිබිච්ච ප්‍රබෝධය අදටත් තියෙනවා දැන් එක්සත් ජාතික පක්ෂය වටා තමයි ජනතාව ඒක රාසි වෙන්නේ ජනාධිපතිවරයාගත් දෙවැරදි තීන්දුව හේතුවෙන් මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වූ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ජන හමුවකට එක් වෙමින් ඊළඟ පාර්ලිමේන්තු පැතුමේදී 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ රාජපත්තුමාට එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙනවා. දැන් අපි අද මේ කොහොම නිරෝගීව ඉන්නේ ගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තීරණ අනුව. එහෙම නැත්නම් අපි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඉන්දියාවේ මේක පාලනය කරන්න බැරි නැතිව මේ කොරෝනා පසුබිම. නමුත් ලෝකයේ සාර්ථකව පාලනය කරගන්න නැහැක්ුණේ තීන්දුව තීරණ ගැනීම නිසා. ඒ නිසා මේ පිළිබඳව පක්ෂභේදයකින් තොරව හැම කෙනෙක්ම මේ පිළිබඳව අගය කරනවා. ඒකත් අපේ එක ජයග්‍රහණයක පෙරණි විදිහක්. ඒ නිසා අද අපිට අපේ රටේ අවශ්‍යතාවයන් හඳුනාගෙන අපි ගත යුතු තීරණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ උදවිය අතරමං වෙලා ඉන්නේ පක්ෂය දෙකට බැඳිලා එහෙමනම් අපිට තේින්නේ ඇකිතරම් එය අපේ පක්ෂයට දිනා ගැනීම. ඒ දිනා ගැනීම සඳහා අපි අපේ වැඩ පිළිවෙල දියත් කළ යුතු තියෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න බොහොම දෙනෙක් තමන් ඉන්න ඉඩම් වලට ඔප්පුවක් ලබාගෙන නැහැ. ඒ නිසා මම ඇමතිවරයා හැටියට නියෝග කළා තියෙනවා මාස 6ක් ඇතුළත සියලුම දෙනාට මහවැලි ඉඩම් වල ජීවත් වෙන සියලුම දෙනාට ඒ අවශ්‍ය බලපත්‍ර සායනය කරනවා වර්තමානයේ වාර්තා වන ඝාතන සිදුවීම් සියදිවි නසා ගැනීම තුලින් පිළිඹු වී ඇත්තේ වත්මන් රජයේ ජනතාව බිය ගන්වා දේශපාලනයේ සිදු කිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වෙනකොට රටේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ලීසින් වලට සහන දෙනවා කියලා බොරු පොරොන්දු දීලා ආණ්ඩුව විදියට ඒ බොරු පොරොන්දු නිසාම අද වෙනකොට ජීවිතයක් අහිමි වෙලා තියෙනවා. නිදහස් චතුරස්‍රේ නිදහසේ ඇවිල්ලා සියදිවි නසාගෙන තියෙනවා. නිදහස් චතුරස්‍රේ තමන්ම ඇවිල්ලා වෙඩි තියාගෙන ජීවිත හානි කර ගැනීමක්ද? මේ පිළිබඳ බයක් රටේ ජනතාවට බයක් නිර්මාණය වෙලා තියෙනවා. රටේ හෙට අනිද්දා ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි පරිසරයක් මේ රටේ නිර්මාණය කරනවද කියන බය අද රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වෙලට ස්වාභාවික විපත් වුණාම මිනිස්සු මැරුණාම අපි වගේ කියන්න ඕනද කියලා අද සමාජ ජාල මාධ්‍යවල උසුළු විසුළු වලට ලක් කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ජීවිත නැති වෙන එක මේ මිනිස්සුන්ට පහර දෙන එක මේක හෙට දවසේ මේ රට ඒකාධිපතිත්වයක් කරාගෙන යන්න තමයි මේ සියල්ල සූදානම් වෙන්නේ කියන එක අපි කියනවා. අපි රටේ ජනතාවට මතක් කරනවා මේ එක්කෙනා එක්කෙනා මැරෙනවා එක්කෙනා එක්කෙනාට ගහනවා එක එක්කෙනාට පහර දීම් කරනවා ඔබටත් මේ ජීවිත අවදානමට මුණ දෙන්න සිද්ධ වෙනවා කියන පණිවිඩය අපි තමුන්නාන්සලට දෙනවා. අද මේ සිද්ධ කරන්නේ මිනිස්සු බය කරගෙන දේශපාලනය කිරීම. ආණ්ඩුවට චෝදනා කරමින් නොසිට තම පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ත්‍රිවිරු රත සංගමේ සභාපතිතුමාගේ ඝාතනෙත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. දැන් ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කළා තියෙනවා. පහුගිය කාලේ නම් ඔවට කොමිෂන්පත් කර කර ඔව හොයන්න කටයුතු කරනවා. අපි කොමිෂන්පත් කරේ නැහැ. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ගන්න ආණ්ඩුවක් හැටියට කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂෙයි සමගි ජනබල පක්ෂෙයි දෙකම
මේ දෙකොල්ල රණ්ඩු වෙනවා ඇරෙන්නේ ඒගොල්ලන්ගේ වෙන කිසිම වැඩපිළිවෙලක් නැහැ. රටේ ජනතාව බලාගෙන ඉන්නවා අඩුම ගානේ රටට හොඳ විපක්ෂයක්වත් තියේද කියලා. දැන් ඒක නැහැ කියලා ඔප්පු කරලා පෙන්නවා මංගල සමරවීර ඉල්ලාස් වෙලා. ඉතින් ලයිස්තුවේ ඉන්න කට්ටියව රැකගන්න බැරි අයට පුළුවන්ද මේ රටේ ආණ්ඩු බලය අල්ලන්න? මේගොල්ලන්ට ආණ්ඩු බලයක් අල්ලන්න කොහොමවත් බැ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂෙට ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂෙටයි අපි කියනවා ඔය දෙන්න පුළුවන් නම් එකතු වෙන්න. එකතු වෙන්න බැරුව දැන් අපි ගැන හොයන්න ඒගොල්ලෝ බලනවා එහෙම බල්ල වැඩක් නැහැ තමන් ගාව ඉන්න අය රකින්නවත් බැිනා. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය යන පක්ෂ දෙකටම ආණ්ඩුව සමග ඩීල් දේශපාලනයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයියෝ UNP එක ගැනයි ටෙලිෆෝන් එක ගැනයි දැන් මම හිතන්නේ කතා කරලා තීරුමක් නැහැ. ඒගොල්ලෝ මේ මහමැතිවරණේ තරඟ කරන්නේ කොහොමාරි කරලා ඔය දෙපැත්තෙන් කොයි පැත්තෙන් හරි පාර්ලිමේන්තුවට පැනගෙන ඊළඟ පියවර ආණ්ඩුවට පය තියන්න. දැන් ඔය කවුරු කවුරුත් යටින් ඩීල් එක දාගෙන ඉවරයි ඊළඟ ආණ්ඩුවක ඇමතිකම් ගන්න. ඒ නිසා මේ දෙගොල්ලන්ගේ සටන තිබෙන්නේ කවුද ඉස්සෙල්ලා ආණ්ඩුවට පයින්නේ කියන එක ගැන මිසක් මේ රටේ විපක්ෂයේ සැබෑ කාර්යභාරය කරන්න මේ රටේ හොරු මිනිමරුවෝ වංචාකාරයෝ දූෂකයෝ ආරක්ෂා කරේ කවුද කියන එක අද ටෙලිෆෝන් එකේ කට්ටිය රන්ලි ක්‍රමසිංහ මහත්තයාට චෝදනා එල්ල කරනවා. රන්ලි ක්‍රමසිංහ මහත්තයා කට්ටිය ටෙලිෆෝන් එකේ කට්ටියට චෝදනා එල්ල කරනවා. ඉතින් මේ දෙගොල්ලෝ මේ විදිහට තමන්ගේ කැරැක්ටුව දිගෑර ගැනීමෙන් රටේ ජනතාවට පේනවා පහුගිය කාලේ ඇත්තටම ඩීල් එක දාලා තියෙන කවුද කියලා. මොකද මේ කට්ටියගේ ඩීල් එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයත් කරුණු වාර්තා වුණා. ඉතින් මෙවැනි ඩීල් කාර්යෝ දෙගොල්ලක් ජනතාව වෙනුවෙන් පෙනී දින ජනතාවගේ ප්‍රශ්න කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙන්න ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තු රෝණ කරන්නේ. ඒ විපක්ෂය දන්න පුළුවන් වෙන්නේ ඩීල් නැති නඩු නැති ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරන්නේ නැති පිරිසකට විතරයි. ඒ පිරිස ඉන්නේ මාලිමාවේ පමණම. බස් ගාස්තු ඉහළ දැමීමට කිසිසේත් කටයුතු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිසිසේත් මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නැහැ. අපේ ජනතාව බොහොම අමාරුවෙන් ඉන්නේ මේ වෙලාවෙත් මේ කොරෝනා ගැටලුවටත් මුහුණ දීලා. ඒ නිසා බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නැහැ. අපි ඇයට යම් පාඩුවක් වෙනවා නම් මම හිතන්නේ පාඩු වෙන බව අපිට සමහරලාට වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා අවශ්‍ය නම් වෙනසහනයක් ලබා දෙනවා මිසක් බස් ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අද්ද සුඛෝපභෝගී බස් රථ ඉවත් කරන්නේ කියන ගමන් ඒවයි ගන්නට අනිත් බස් වලටත් දුවන්න කියලා ඉල්ලනවා. ඒක වැරදීනේ. ඒ නිසා අපි අර්ධ සුඛෝපභෝගී බස් රථත් ඉදිරියේදී අයින් කරනවා. අනිත් බස් රටයි ඔක්කොම එක සමාන ගානකට තමයි ගේන්නේ. මේ ගණනට තමයි ප්‍රවාහන කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊට වඩා වැඩි කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මොකද මහ ජනතාවට මීට වැඩිය බරක් දෙන්න අපිට පුළුවන් කමක් නැති නිසා. ඉන්ධන මිල සම්බන්ධව ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් තමයි රජයේ තියෙන්නේ. නමුත් අපිට අවශ්‍යතාවයක් ආවොත් අපි ඒක තමයි කිව්වේ බස් හිමියන්ට යම් ගැටලුවක් තියෙනවා නම් අනිත් පැයට යම් ගැටලුවක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් රට ජාතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගන්න තියෙන හොඳ තීන්දු ගන්න. ඒ ලබන ලාභය වෙනත් කටයුතු වලට යොදවන්නේ නැහැ. ඒක වෙනම අරමුදලක් විදියට තියෙන්නේ. ඒ අරමුදල උපයෝග කරගෙන සහන දෙන්න අවශ්‍ය නම් සහන දෙනවා. කිතුල්ගස් ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගී තත්ත්වය සහ අතරමැදි වෙළෙන්දන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින පාරම්පරික කිතුල් කර්මාන්තයේ නියලී ගම්වාසීන් පිරිසක් පිළිබඳවයි මේ අනාවරණය. මේ දකුණු පළාතේ නෙළුව ලංකා ගම ගම්මානයයි. දකුණු පළාතේ කිතුල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයේ ලෙස හැඳින්වෙන ලංකාගම ගම්මානයේ 3000ක් පමණ වූ පිරිසක් සිය ජීවනෝපාය වශයෙන් පාරම්පරික කිතුල් කර්මාන්තයේ නියැලෙනවා. එහෙත් වසර 10ක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශයේ කිතුල් ගස්වලට වැළඳෙන හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ලංකාගම ගම්මානයේ කිතුල් කර්මාන්තාශ්‍රිත රැකියාවල නිරන විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිනවා. Thank you.
ගෘහ කර්මාන්තයක් වශයෙන් පැවතෙන පාරම්පරික කිතුල් කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේනික කර්මාන්තයක් ලෙස සැලකෙන අතර මෙරට දිස්ත්‍රික් 18ක කිතුල් ශාකය ව්‍යාප්තව පවතිනවා. ලංකාගම ගම්වැසියන්ට අනුව ගෙවුණු වසර කිහිපය තුළ එම ප්‍රදේශයේ කිතුල් ගහණය 150කින් පමණ අඩු වී තිබෙනවා. මෙරට ආවිනික පාරම්පරික කර්මාන්තයකට ආත්ම ඇති මෙබඳු ඉරණමක් තුළ ඉන් පීඩා විඳින්න සිටින ලංකාගම ගම්වැසියන් පවසන්නේ කිතුල් ගස් ගහණය අවම වීම හේතුවෙන් තම ජීවනෝපාය දැඩි අවධානයකට ලක්ව ඇති බවයි. පත්‍ර රතු පැහැයට හැරවි කැටි කලකින් කිතුල් ගොබය කඩා වැටීමෙන් පසු ගස් මියදී යාම හේතුවෙන් කිතුල් ගහණය සීමා වී ඇති ලංකාගම ප්‍රදේශයේ ගම්වැසියන් මෙම කර්මාන්තය සුරක්ෂිත කරගනිමින් තම දිවිය සරිකර ගැනීමට දරන පරිශ්‍රමය අප්‍රමාණයි. දැන් කිතුල්ට වසංගත රෝගියක් තියෙනවා. ඒ රෝගී නිසා තමයි දැන් ලංකාගම කිතුල් බොහෝම අඩුයි. අඩුයි කියන්නේ මේ හැදෙන හැදෙන කිතුල් විනාශ වෙලා යනවා. ये वगे रोग दमे रोग पालक वगे वेनो कौर नहनोत्मेंट दिखट कमी रोग दिन गणना जीवत्में अत्र असाधारण නෙළුව ලංකාගම කිතුල් මදින්නන්ගේ මෙම ගැටලු වලට නිසි විසඳුම් ලබා දී මෙරට පාරම්පරික කිතුල් කර්මාන්තයේ හෙට දවස සුරක්ෂිත කර දෙන ලෙසයි ලංකාගම ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අලිමිනිස් ගැටලු වල හේතුවෙන් තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් ඊයේ දින අහිමි වුණා. නොනවතින අලිමිනිස් ගැටුම පිළිබඳවයි මේ තොරතුරු. කාලයක් තිස්සේ අපේ රටේ ජන ජීවිතවලට බලපෑම් කරන ගැටලුවක් බවට අලිමිනිස් ගැටලුව පත් වුණා. කාලයක් තිස්සේ මෙම ගැටලුව පැවතියද අද වෙන විටත් මෙම ගැටලුවට නිසි විසඳුමක් ලැබිලා නැහැ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන අලිමිනිස් ගැටුම් හේතුවෙන් ජනතාව මෙන්ම වනාලීන්ද විවිධ පීඩාවන්ට ලක් වූ අවස්ථා පිළිබඳව අප ඔබට වාර්තා කළා. මෙවන් පසුබිමක් තුල ඊයේ පලාකල කරවිලගල ගම්මානයේට කඩා වැදෙන වනාලියෙක් පුද්ගලයෙකුට පහර දීම නිසා එම පුද්ගලයා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ එක් පාදයක් ඉවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගල්කිරියාකම වනජීවී නිලධාරීන් ගල්කිරියාකම පොලිසිය සහ ගම්වැසියන් එක්ව දියත් කළ මෙහෙයුමකින් අනතුරුව වනාලියා කලාබව ජාතික වනෝද්‍යානයට පලවා හැර තිබුණා. අලිවැට සක්‍රීයව පැවතියද උපායශීලී ලෙස අලිවැටවල් කඩා දමමින් කහල්ල පල්ලේකල අභය භූමියේ
නිරන්තරයෙන් වනාලි ගම්වදින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඔවුන් ඉල්ලා සිටින්නේ තවත් ජීවිතයක් වනාලියකට බිලිවීමට ප්‍රථමයෙන් මෙම ගැටලුවට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. ශ්‍රීලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිවසක සංගවා තබාගෙන සිටි හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකමාරක් පමණ වෙනවා. ගාල්ල මකුලුව සුදර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදී දක්ෂිණ රැජින දුම්රිය ගැටි මෝටර රථයකට බරපතල හානි සිදු වී තිබෙනවා. අනතුරින් මෝටර රථයේ ගමන්ගත් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මෙම දුම්රිය හරස් මාර්ගය ඉතා අනාරක්ෂිත බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. පසුගියදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ වැගන්නාර් වර්ගයේ මෝටර රථයේ පැදවූ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 32 වැනිදා මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. දිවයිනේ බස්නාහිර වයඹ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තනින් තන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50ක් දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කර සිටියේ. ඒ සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.